ශ්‍රී ලංකීය දේශපාලනයේ වැදගත් චරිත කිහිපයකගේ මුහුණු මේ දවස්වල අපිට පෙනෙන්නට නැත. ඒ අතරින් බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද ලුත්ගමකේ, රත්තරන් යන පුද්ගලයින් මේ දවස්වල මහජන වේදිකාවේ නිහඬ චරිත බවට පත්ව තිබී මොවුන් සියලු දෙනා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව යටතේ ඇමතිකම් දරාගත් පුද්ගලයින් වන අතර තවත් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාගේ පොහොට්ටුව නියෝජනය කරන කණ්ඩායමක් වේ. එහෙත් මේ සියලු දෙනා මේ වන විට නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි. එමක් නිසා තයත් තවම ඔවුන් සිටින්නේ විමසිලිමත්කමින් බවයි. කෙසේ හෝ මේ නිහඬ පිළිවෙත කෙදිනෙක හෝ සජිත් ප්‍රේමදාස ජනාධිපතිව හොත් ඔහු අතට පත්විය හැකි. එසේත් නැතිනම් රනිල් වික්‍රමසිංහ ඔස්සේ ඔවුන් නැවතත් ඇමතිකම් ලබා ගැනීමට සූදානමක් තිබේ. කෙසේ වෙතත් අනුරු කුමාර දිසානායක නියෝජනය කරන ජාතික ජන බලවේගයට ඔවුන් බඳවා ගන්නේ නැති බව ඔවුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. එවන් පසුබිමක මොවුන් කරන්නේ කුමක්ද යන්න මහජනතාව ප්‍රශ්න නගයි. සෑම මැතිවරණ වේදිකාවකම ප්‍රබල පෙරේ නායකයින් සහ ප්‍රබල පෙරේ කථිකයින් බවට පත් වූ මහින්දානන්ද අලුත්ගම, බන්දුල ගුණවර්ධන, රත්තරන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි චරිත නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ මක් නිසාද? ඔවුන්ට තවමත් කිසිදු විශ්වාසයක් නැහැ මෙවර ජනාධිපතිවරණී ජනාධිපති අපේක්ෂකයා ලෙස කවුද දිනන්නේ යන වග ඔවුන්ට තවමත් තීරණයකට එන්නට නොහැකි පසුබිමක ඔවුන් තවමත් තුෂ්ණිම් භූතව පලා සිටින්නේ ඉදිරි සතියේ කුමක් වේවිද කියායි. කෙසේ වෙතත් රටේ නියෝජනය කරන පාර්ලිමේන්තුවෙන් 87 දෙනෙකු මේ වන විට විදෙස්ගත වීමට සූදානම් ඇති බව බොහෝ ආරංචි මාර්ග පවසයි. ඒ අතර විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, GL පීරිස්, දලස් සරහපෙරුම, එසේම රත්තරන්, මහින්දානන්ද අලුත්ගම, බන්දුල ගුණවර්ධන වැනි ප්‍රධාන පිළි ඉදිරිපෙළ නියෝජනය කරන ඇමතිවරුන් ඒ අතර සිටී. කෙසේ වෙතත් මේ සියල්ලට තවත් තිබෙන්නේ හරියටම දින 10ක් පමණයි. අපි බලමු තවත් දින 10කින් වෙන්නේ කුමක්ද කියලා.